මෙතන දැන් වාඩි වෙලා ඉන්න පිල්ලයන් අපේ රාජ්‍ය අමාත්‍යතුමාටත් ඒ වගේම සුරේෂ් ශලේ බුද්ධියංශ ප්‍රධානීටත් ප්‍රධාන චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඔබතුමාලාට සාධාරණ ලෙස මේකට ඇයි පරීක්ෂණයක් ඉල්ලලා ඔබතුමාලා නිර්දෝෂී නම් ඇයි ඒකට මූණ දෙන්න බැරි? ජනාධිපතිතුමා පිටිපස්සේ ගිහිල්ලා හැංගෙන්න එපා. රජයේ පිටිපස්සේ ගිහිල්ලා හැංගෙන්න එපා. ඔය දාලා තියෙන හොර විමර්ශන කණ්ඩායම් පිටිපස්සේ ගිහිල්ලා හැංගෙන්න එපා. என்னுடைய பேரை இரண்டு மூன்று சொன்னார். நான் கேட்டுக்கொண்டிருந்தேன் என்றால் ஒரு பிரதானமான பிரச்சின் அடிப்படையிலே நான் ரோஜன் பிரதா கௌரவ உறுப்பினருக்கு சொல்கிறேன், நான் சர்வதேச விசாரணைக்கு தயார். நீங்கள் எப்பொழுது அதை நடத்துவீர்கள் சொல்லுங்கள், நான் தயாராக இருக்கிறேன். தலதா மாரிகாவோட போம்பகாப்பும் ஜோசப் பிரகாசிங்கோ மறப்பும் லசந்த விக்ரமதுங்கோ மறப்பும் தான் மெதர அப்பிட கதாகரண்டு தின்னேன். சாராங்க பிரித ஹாதியா ඇගේ කට උත්තරේ බොහොම පැහැදිලිවම කියලා තියෙනවා අබුහින් කියලා පුද්ගලයෙක් සම්බන්ධව. හාදියා කියලා තියෙනවා මේ අබුහින් කියන පුද්ගලයා තමයි මේ ප්‍රහාරය කඩිනම් කරන්න කියලා කිව්වේ කියලා. ඒතර අබුහින් කවුද කියලා හොයන්නේ නැති පරීක්ෂණ මණ්ඩල ගැන අපිට කතා කරලා වැඩක් නැහැ. අබුහින් මිත්‍යාවක් නෙමෙයි, අබුහින් යක්ෂයෙක්, අබුහින් පිසාචෙක්. අබුහින් තමයි මේ මරණ පිටිපස්සේ නායකත්වයේ දරපු කෙනා. මොකද අබුහින් තමයි මේකේ මහ මොළකරු. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එවකට අගමැතිවරයා විදිහට ඔහු මේ ප්‍රහාරයට සම්බන්ධ නැහැ. හැබැයි දැන් ජනාධිපතිවරයාට අත හොද ගන්න බෑ. පිල්ලම එතුමාට කියනෝ කොටියලු. ඔව් යා කොටියෙක්. හැබැයි මතක තියාගන්න එල්ටීටී සංවිධානය දුර්වල වුණේ ඒ එල්ටීටී එක හිතවත් කණ්ඩායම් කැඩිලා ඇවිල්ලා ආණ්ඩුවට තොරතුරු දීපින්. එතකොට තව තව කොටිය කියන්න එපා. එහෙමනම් විපක්ෂ නායකතුමාගේ තාත්තා එල්ටීටී එකට නැව් පිටින් ආයුධ දුන්නයි කිව්වා. සල්ලි දුන්නයි. එහෙමනම් එතුමාටත් කොටිය කියන්න එපා. චර බලගතු බුද්ධ්‍යාංශයත් සිටිද්දි කොහොමද මේ රහරාන්ගේ මේ පොඩි කණ්ඩායම කණෙන් රිංගල මේව කරේ? මේ බලන්න සේෆ් හවුස් විතරක් මවුන්ට් ලෙවිනියා, ලකි ප්ලාසා කොල්ලුපිටිය, කොච්චි කඩේ, පානදුර, නින්දවු, අට්ටාලච්චේන, සායන්ද මරුදු, තිහාරිය, වාලච්චේන, කටුපොත, හෙට්ටිපොල 7000ක බුද්ධ්‍යාංශය නිදාගෙන හිටියේ. දැන් පුහුණු කඳවුරු පැවතුවා. මේ චිප්පු කුලම හම්බන්තොට විතරක් පස් වතාවක් කඳවුරු පාත්වලද පොලිසියෙන් හොයලා සුමානයකට පස්සේ කල්මුනේ උසාවියට බාර දෙනවා සාරාජස්මිගේ හැඳුනුම්පත. දැනුත් තියෙන උසාවිය ගිහිල්ලා බලන්න අලුත්ම අලුත් හැඳුනුම්පතක්. හීරිලවත් නැහැ. ඒ විතර නෙවෙයි සාරාජස්මින් පිළිබඳව හාදියා තවත් රසවත් කතාවක් කියනවා. සහරාන් එක්ක ජීවත් වෙන්න ගියේ හැම තැනටම සාරාජස්මිනුත් Taman එක්කම ආවා. Taman එක්කම ජීවත් වුණා. එහෙම ජීවත් වෙද්දී තැනකට ගියාම there was a she says this page 2218 CCTV camera was there in the room where Hastun and Sara lived. ඒ කියන්නේ නිදන කාමරේ CCTV ෆික් කරගෙන. නිදන කාමරේ කවුද CCTV ෆික් කරගෙන ජීවත් වෙන්නේ? මේක ඇවිල්ලා එළියේ ඉන්න හස්තියේ ඔත්තු බැලීම සඳහා දීලා තියෙන වැඩක්. මේ ප්‍රහාර එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න කියලා කියන එක භයානකයි. මේ ප්‍රහාරය තරමටම මේ ප්‍රහාර එක්ක මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයක් ඍජුව සම්බන්ධ නැහැ කියන එකයි මගේ ස්ථාවරය. ඉබ්‍රාහිම් JVP වෙනුවෙන් ජාතික ලැයිස්තුවේ හිටියා තමයි. හැබැයි මම විශ්වාස කරනවා අනුර කුමාර දන්නේ නැහැ ඉබ්‍රාහිම්ගේ ත්‍රස්තවාදය. සොනික් කියන්නේ අනුවර්ත නාමය. ඒක කෝඩ් නේම් එකක්. මේ සොනික් කියන්නේ අපිට ඉන්න බුද්ධි නිලධාරියෙක්. ඔහු තමයි ඉතා අමාරුවෙන් මෙම මිලෙච්ච ත්‍රස්තවාදී ජාලයේ ඉතා සූක්ෂම ලෙස රිංගල තොරතුරු ලබාගත් කෙනෙක්. ඔව් ත්‍රස්තවාදියෙකු ලෙස පෙනී සිටිනවා. ඔව් එහෙම තමයි ත්‍රස්තවාදියෙක් ඉන්නේ. පොලිස් කාර්යයක් විදිහට නෙවෙයි. මේක තේරුම් ගන්න ඕනේ. පොලිස් නිලධාරියෙක් විදිහට ගිහිලා ත්‍රස්තවාදියෙක්ගේ ගාව තියෙන තොරතුරු ගන්න මොන මෝඩයද? අබුහින්ද මෙම නාමයේද විදේශ බුද්ධි සේවාවක් විසින් අන්තර්ජාල මුතුරුකාංග ඔස්සේ අන්තවාදී කණ්ඩායම හා සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීමට යොදා ගන්නා ලද අනවර්ථ නාමයක්. අකමැත්තෙන් වුණත් මේ ටික පාර්ලිමේන්තුවේ කියන්න වෙනවා. මේවා ඔක්කොම කමිටු කාමර අංකයේ එකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ට විතර අපිට කියලා නවත්තන්න තිබුණා. පාස්පු ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන කතා කරනකොට සමහරුන් ඇගේ මයිල් කෙලින් වෙනවා. මෛත්‍රීපාල සිරිසේන අප්‍රේල් 21කට පෙර රටෙන් ඉන්දියාවට පැනලා යන්න ගියා. එතනින් සිංගප්පූරුවට පැනනා. මේ දවස්වල මොහු ඉන්දියාවේ හිටපු කාලේ මට 10,000ක් විශ්වාසයි අනිවාර්යයෙන්ම සැලේ හම්බෙන්නයි. ඒවා කටවහගෙන අහගෙන ඉන්න කියන්න. පස්සේ කියන්න කියන්න. සැලේ හිටියේ කොහෙද? තිරුපති තියෙන්නේ කොහෙද? මම තිරුපති ගිහින් තියෙන ඕන තරම් කිසිම දවසක සැලේ මට හම්බෙලත් නැහැ. ඉන්දියාවේ කිසි තැනක සැලේ මම ඉන්න තැනක් දැනගෙන හිටියෙත් නැහැ. මේ පිස්සා දැන් වල්ගේ පැගිලා කෑ ගහනවා. මෙයාට කට පියාගෙන ඉන්න කියන්න. මේ මෝඩ පුද්ගලයා හිටපු ජනාධිපති කෙනෙක්ද මේ හැසිරෙන්නේ? බලන්න පසුපෙළ mantri කෙනෙක් වගේ හැසිරෙන්නේ. දැන් හොදට ලේරත් වෙලා මෝඩෙක් වගේ කෑ ගහනවා. මේ ඉන්න මහමොළකාරයා. මෙයා අනිවාර්යයෙන් මේකේ මහමොළකාරය දෙන්නගෙන් එක්කෙනෙක් ගෝඨාභය එක්කෙනෙක් මෙයා. සැලේ කියන්නේ මැද පෙළ මිනිහෙක් පමණයි. සැලේට බෑ උච්චර
ලොකු වැඩක් කරන්න. මෙයා ඊට පස්සේ සිංගප්පූරුවේ බෝම්බ පිපුවේ ලංකාවේ අටමාරේ හේ 12යි ජනාධිපති හැටියට ආරක්ෂක බිද හැටියට ලංකාවට ආවේ නැහැ. හෝටලෙට වෙලා හැංගිලා හිටියා. කාමරේට කෑම ගෙන්නගෙන කාලක් තියන්නේ. රෑ එකට තමයි රටේ සියලු දෙනා නිදා ගන්න ගියාම හොරෙන් රිංගලා කටුනායකින් ලංකාවට ආව සිංගප්පූරුවේ යාලා ඉන්න එක. මේ වගේ නිවට බියගුළු රාජ්‍ය නායකයෙක් මං හිතන්නේ ලෝක ඉතිහාසයේ කොහෙවත් බිහි වෙලා තියෙනවා කියලා. දෙන්න එපා මයික් එක. මම රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බෙලා පුද්ගලිකව දෙපාරක් කිව්වා ඔබතුමා ඉල්ලන්න මේ වගේ මිනිස්සු ගේන්න එපා. මෙයා හිටපු ග්‍රාම සේවා නිලධාරියෙක්ලු ග්‍රාම සේවා නිලධාරීන්ට ලැජ්ජයි. නෝ ඒගොල්ලෝගේ අභිමානය කේසන විදියට තමයි ජනාධිපතිලත් වැඩ කරේ. මේ පට්ටබල් බොරු කිව්වේ. මෙයා හමුදාපති කාලේ 10,500 කසරේ අපේ කොල්ලෝ මැරුණා. ඒවට වග කියන්නේ ඒව ගැන කතා නැහැ මොනවත්. හමුදා මූලස්ථානේ රැක ගන්න බැරි හමුදාපති බඩවැල් එළියට එන්න බෝම්බ වැදිලා බඩවැල් ගෙනිච්ච එක වාහනේ මෙයාම ගෙනිච්ච එක වාහනයක මෙයා මේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා පාර්ලිමේන්තු තේරීම් කාර්යක සභාව සම්පූර්ණයෙන්ම ඒකපාක්ෂික දේශපාලන තේරීම් කාර්යක සභාවක් හමුදා බඩේ ඝාතනය වුණා කරා කියලා ඇඳට රින් ගන්න බෑ හමුදාපතිද හමුදා මුලස්ථානයේ යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරේ පරීක්ෂා කරන මිනිහා නෙවෙයි ඒකවත් දැනගන්න ඕනේ අඩු ගානේ ආරක්ෂක ඇමති කෙනෙක් වුණාම මෙයාට නම් මතවත් ගයි ඒ කාලේ මෙයා කෘෂිකර්ම ඇමති තොරතුරක් ආවේ හුවමගම කොහෙද ඉන්නකොට තත්වාදී බෝම්බයක් ගහන්න ඉන්නවා කියලා මෙයා කරේ මොකද මෙයා ගිහිල්ලා ලේකම්ගේ වාහනේ නැගලා ලේකම් මෙයාගේ වාහනේ නැග්ගුවා බෝම්බේ පිපිරුවා ලේකම් ආබාධිත වුණා ආබාධිත වෙලා ඉඳට වෙලා ඉඳලා ලේකම් මැරලා ගියා ඒ වගේ නිවට වැඩ අපි කරන්නේ නැහැ මේ පුද්ගලයාට වාරි කඩේලා ඉන්න කියන්නේ පුද්ගලිකව දෙතුන් දෙනෙකුට මේක ඇතුලේ සටන් කරන්න දෙන්න බෑ අපේ කාලය කරුණා කරලා නිශ්ශබ්ද වෙන්න මගේ බඩවැල් එළියට ආපු කතාව කිව්වා ඒක කියනකොට එහා පැත්තේ ඉඳලා සමහර ඒ ජාතියේ මිනිස්සු හිනාත් වුණා දැන් කොබ්බේ කඩුවල විජේ විමලරත්නලා රණවිරු හැඩියට ජානක පෙරලා මැරනකොටත් මේ වගේ ජනාධිපතියෙක් හිටියා නම් මෙයා උඩ පැන බයි නයින හිනාවේ යරයාගේ බඩ කැඩුනා කකුල කැඩුනා අත කැඩුනා බෙල්ල ගැලුණා ඒකෙන්ම තේරෙනවා කොච්චර නිවට පුද්ගලයෙක්ද කියලා රණවිරුෙක්ගේ බඩවැල් එළියට ආම අතපයක් කැඩුනම ඒක කියලා විනෝද වෙන ජාතියේ නරුමේ කොහොමද මේ රටේ නායකයා වුනේ හරි ජනතා වික්ති පෙරමුණට තමයි පාස්කු ප්‍රහාරේ වැඩිම පංගුව තියෙන්නේ ඊබ්‍රහීම් කියන්නේ ජනතා වික්ති පෙරමුණේ සමාජිකයා මේ මරාගෙන මැරුණු ප්‍රහාර එල්ල කරපු ඒ පුතු දෙන්නම ජනතා වික්ති පෙරමුණේ සමාජිකයෝ ඒ ලේලිය ජනතා වික්ති පෙරමුණේ සමාජිකයෝ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකකව ගන්න මිලියන 40-50ක් වියදම් කරපු පුද්ගලයා කරුණා ව්‍යාපාරිකයන් තමයි ජනතා වික්ති පෙරමුණ සල්ලි ගත්තේ යාපාන්ට ඇඟිල්ල දික් කරනවා ගෝඨාභය රාජපක්ෂට ඇඟිල්ල දික් කරනවා මේ පාර්ලිමේන්තුවට ඇඟිල්ල දික් කරන ජනතා වික්ති පෙරමුණ තමා මේකේ ඇත්තටම අනිත්‍යයට තියෙන චෝදනා මේගොල්ලන්ට තමයි උප්පිලා තියෙන්නේ මේගොල්ලන්ගේ සමාජිකයාගේ පුතු තුන් දෙනායි ලේලි මරාගෙන මැරුවා කියලා අපේ මිනිස්සු මැරුවා කියලා 2019 පෙබරවාරි 28 වෙනිදා ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් සහරාන්ව අත්අඩංගුවට ගන්න ඔහුගේ ඉන්න තැන වටලනවා ඒ අවස්ථාවේ ක්‍රාස් පොලිසිය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර දුරකථනයෙන් කතා කරලා කියනවා ඕක අපේ වැඩක් ඕගොල්ලෝ මැදිහත් වෙන්න එපා කරුණාකලාපව් යන්න එදා පෙබරවාරි 28 අත්අඩංගුවට ගත්තනම් අප්‍රේල් 21 මරාගෙන මැරෙන්න සාරාන් කෙනෙක් එළිය ඉතුරු වෙන්නේ නැහැ. සාරාන්ට මරාගෙන මැරෙන්න ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සැකසුනේ මේ දුරකථන ඇමතුමෙන් නෙවෙයිද? ඒ දුරකථන ඇමතුම ලබා දීමට හේතුව මොකක්ද කියලා අද වෙනතුරු විමර්ශනයක් කරලා තිබෙනවද කියන එක අපි ප්‍රශ්න කරනවා. ශානි අබේසේකර මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගොඩ කරලා තියෙනවා සිද්ධිය සම්බන්ධයෙන්. එතුමා එතනදි කියනවා බුද්ධි සේවාවන් එතුමා වුණ නොමග යවුවා කියලා. ඉතින් එයා පොඩි ළමයෙක්ද? ඒ නොමග යන කෙනෙක්වද මේ ආපහු ගේන්න කියන්නේ? නොමග ගිය මිනිස්සයා හින්දා තමයි එදා 270ක් 280ක් මිය ගියේ. මේ මිනිස්සුන්ට තමයි මේ තොරතුරු ටික ලැබුණේ. මේ මිනිස්සුන්ට තමයි පුත්තල මේ බෝම්බ හදනවා කියලා කිව්වේ. මේ මිනිස්සුන්ට තමයි කාත්තංගුඩියේ බෝම්බ හදනවා කියලා කිව්වේ. මේ මිනිස්සු ගැන තමයි කබීර් රෂීම් ඇමතුමාගේ ලේකම්තුමා තොරතුරු දුන්නේ. මේ දුන්න දේවල් ගණන් ගත්තේ නැහැ. පොඩ්ඩක් හැරිලා බලන්න. පොඩ්ඩක් හැරිලා බලන්න. ඔබතුමා හැරිලා බලන්නකෝ. දැන් කොහමද රෙදි ඇඳගෙන ඉන්නේ ඔතන? ඔබතුමාට ඔබතුමාගේ ගෝලයවත් බේර ගන්න බැරුව ගියානේ. ඒ මිනිස්සයා රට ජාතිය වෙනුවෙන් කතා කරුවානේ. ඒ මිනිස්සයා රට ජාතිය වෙනුවෙන් කතා ලැජ්ජ කරන්න එපා. ඔබතුමා නිර්වස්ත්‍ර වෙලා හිටියේ. ශානි අබේසේකර වයින් කරා කියනවා ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති වෙච්ච ගමන්ම. ඇයි? ශානි අබේසේකර කියන නිලධාරියා අපි දැක්ක පහුගිය කාලේ රංජන් රාමනායකගේ ටේප් වල කියපු දේවල්. ඒ වගේ කෙනෙක්ව විශ්වාස කරන්නේ කොහමද? කතා කරලා ශානි අබේසේකරට රංජන් රාමනායකත් එක්ක ඔව් මෙහෙම වෙන්නා ඔබතුමාගේ ගෙදර ඇවිල්ලා බලන් හොදන්නම් කියන தත්තෙට ඇමතිවරයෙක් එක්ක කතා කරන්න පුළුවන් නම් නිලධාරියෙකුට ඒ නිලධාරියා ගැන තියෙන විශ්වාසය මොකද්ද? ඇයි එහෙනම් අර වගේ දෙයකට ඉඩ දුන්නේ නැත්තේ? සහරන්ව අත්අඩංගුවට ගන්න. මේ විස්තර ටික ඔක්කොම බලද්දි නැවතත් මේ රටට ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවී ඉන්නත් බැරි කමක් නැහැ.
Karena kalau memang ya, kata wahana memang bisa balik ya, nih, lihat dah,